එතුම මෙතනම ඉන්නවද වෙන තැනකට යනවද? නැ මෙතනට ගිහිල්ලා ආපහු එනවා. නෑ මෙතනම බලලා වෙන තැනකට. නෑ ඉන්නේ ඉන්නවද? එහෙම එහෙම දේශපාලන වශයෙන් එහෙම මාරු වෙන්න එහෙම තීන්දුව ගන්න වෙලාවක් නෙමෙයි. ඉතින් මම හිතනවා අපි ඉදිරියේදී මොන වෙන මොනෙන්ද මොන විදිහද මහමැතිතුමා ඉදිරිපත් කිරීමේ කාර්යය සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාවල ආරම්භ කළා. වඩා හොඳ සාකච්ඡාවකින් තමයි වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් මේ 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 මොකද්ද ගහන්න යන ප්ලෑන් එක? දැන් අපි මේ වෙලාවේ ඇත්තටම අපි ජනමතයට ගරු කරලා ජනතා විමුක්තිරුමුන්ට ඒ ආණ්ඩුව ගෙනියන්න ඒ අවශ්‍ය හැකියාව ජනතාව ලබා දෙයි. නමුත් විශේෂයෙන්ම අපි ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න ඕනේ. අපිට අවශ්‍ය නැහැ අනුර කුමාර ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි විදියට ආණ්ඩුව බලය ගන්නවත් ඒක නෙමෙයි අපේ අවශ්‍යතාවය. අපේ අවශ්‍යතාවය තියෙන්නේ ශක්තිමත් විපක්ෂයක් හදලා මේ ආණ්ඩුවත් එක්ක හොඳ දේවල් වලට හොඳට අපි හොඳ දේවල් වලට එකඟ වෙන්න. හැබැයි යම් වරද්දක් කරනවා නම් ඒ වැරද්ද සම්බන්ධයෙන් සාධනීය විචනය කරන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් හදන එක තමයි අපේ අරමුණ. අපි ඒ සඳහා තමයි අවශ්‍ය කටයුතු නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා මෙතනම ඉන්නවද වෙන තැනකට යනවද? නැ මෙතනට ගිහිල්ලා ආපහු එනවා. නෑ මෙතනම බලලා වෙන තැනකට. නෑ ඉන්නේ ඉන්නවද? එහෙම එහෙම දේශපාලන වශයෙන් එහෙම මාරු වෙන්න එහෙම තීන්දුව ගන්න වෙලාවක් නෙමෙයි. අපි බලනවා ඉදිරියේ මොනවද කරන්න පුළුවන්. මෙහි දැන්ට දිනුම් මමනුක මන්ත්‍රීතුමාගේ දිලි ජයවිරමැතිතුමා ළඟට දැන් තව යනවා කියලා කිව්වා. මෙහිම තමයි යනවා කිව්වේ. නෑ ඒක මං හිතන්නේ නෑ විශාල වශයෙන්ම එච්චර ලොකු මේ විශාල දේශපාලන වෙනස් වීමක් නෙමෙයි. දිලි ජයවිර මහත්මයාත් අපේම කඳවුරේ කෙනෙක්. ඒතකොට දිනුම් මමනුක මන්ත්‍රීතුමා නුවර දිස්ත්‍රික්කයේ හොඳ නායකයෙක්. කවුරුහක්වත් වචනයක්වත් කියන්න තියෙන නායකයෙක්. ඉතින් මං හිතන්නේ නෑ මං හිතන්නේ දිනුම් මමනුක මහත්මයා සජපට ගියා නම් එහෙම නැත්නම් අපෝ NPP එකට ගියා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ වෙලාවේ බොහෝ විවෘත වෙලාවක්. ඉතින් මේ වෙලාවේ අපිට කවුරුත් ගන්න තීන්දු ගැන විචනය කරන්න බෑ. දේශපාලන තීන්දු ගැන කටත් අයිතිය තියෙනවා. අපි බලමු සාකච්ඡා කරලා වඩා හොඳ තීරණයක් රට වෙනුවෙන් ගන්න අවශ්‍යතාවය තියෙනවා. ජයවිර මහත්තයා මෙහෙට එයිද කියන්නේ? සමහර විට සම්දානගත වීම සියල්ල වෙන්න පුළුවන්. මේ වෙලාවේ තමයි විවෘත අවස්ථාවක් තියෙන්නේ. හැම කෙනාටම සම්දානගත වෙන්න පුළුවන්. සමහර අය තමගේ දේශපාලන තීන්දු ගන්න පුළුවන්. ඒක විවෘතත අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. සමිජන බලවේගයේ කවුරු හරි එකතු වෙනවද මේ අද රැස් වීමට? මම ඒක සමිජන බලවේගයේ කීප දෙනෙක් ඉන්නවානේ. අයි අපේ ડોક્ટર රාජින් සිනාරත්න කොට හරින් අමත හිටපොමුතුම මනුෂ්‍යවතුම ඒ හිටපු කට්ටියම ඊට අමතර කෙනෙක් අලුත් ඊට අමතර අය සම්බන්ධයෙන් මට අවබෝධයක් නෑ. මම හිතන්නේ කවුරු සම්බන්ධයෙන්ද? හැබැයි සාකච්ඡා කරනවා. එන්නේ නෑ. හැබැයි සාකච්ඡා කරනවා. ඒක මේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙතනට ගෑස් සිලින්ඩර නෙමෙයි පුළුල් විපක්ෂයක් සාදා ගැනීමේ සාකච්ඡා අතරම යනවා. සජිත් මහත්මයා කියන්නේ එන්නේ නෑ කියලාමනේ. සජිත් මහත්මයා ඉතින් හැමදාම සජිත් මහත්මයා තවදුරටත් මම හිතන්නේ වචන පාවිච්චි කරනකොට එකහු වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාවම වෙන්න වචන භාවිතා කරන්න අඩු කරන්න ඕනේ. හැම දෙයකදීම අපි මේ වෙලාවේ පුළුල්ව එකඟතාවයට එන්න පුළුවන් නම් එකමුතු ක්‍රමකට එන්න පුළුවන් ජනතාව ඒක අගය කරයි. ඔහු එකඟ වෙන්න කැමති නෑනේ. ඔහු එකඟ වෙන්න එන්නේ නෑනේ. නෑ ඔහු සමහර විට එකඟ වෙයි.